إن الحمد لله نحمده ونصل نحمده ونستعينه ونستغفره ونؤمن به ونتوكل عليه ونعوذ بالله من شرور أنفسنا من سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أرسله بالحق بشيرا ونذيرا وداعيا إلى الله بإذنه وسراجا منيرا والصلاة والسلام على سيدنا محمد وعلى آله وأصحابه ومن تبعهم بإحسان إلى يوم الدين أما بعد فيا أيها الناس اتقوا الله العظيم عز وجل وأطيعوه أوصيكم عباد الله وإياي أولا بتقوى الله فقال الله تعالى في القرآن الكريم بعد أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم يا أيها الذين آمنوا كتب عليكم الصيام كما كتب على الذين من قبلكم لعلكم تتقون وقال تعالى أيضا ومن يتق الله يجعل له من أمره يسرا صدق الله مولانا العظيم الحمد لله الحمد لله سيلو برسنسا මුල්ලෝ මවා පාලනය කරන්නා වූ අල්ලා සුභානහු වතාලාට හිමි වේවා. ඔහු ඒකේකී ඔහුට සමානව කිසිවක් හෝ කිසිවෙක් නොමැති බවට සාක්ෂි දරා සිටින්නෙමි. සලාතයත් සලාමයත් අප නබිනායක මුහම්මද් මුස්තෆා සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන් හටත් එතුමාණන්ගේ පවුලේ ඥාතීන්ටත් උත්තම සහාබාවරුන්ටත් මුස්ලිම් වූ මුම්මින් වූ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම හිමි වේවා. ගෞරවනීය සහෝදරවරුනි, අල්ලාහ් සුබ්හානහු වතාලා ශුද්ධ ඛුර්ආනයේ සින්යයි හලාල්යයි පවසා තිබෙන්නා වූ දේවල් තමන්ගේ ජීවිතයේ අරගෙන ක්‍රියාවට නංවන ලෙසටත් ශුද්ධ ඛුර්ආනයේ අල්ලාහ් සුබ්හානහු වතාලා පව්යයි හරාම් යයි තහනම් යයි පවසා තිබෙන්නා වූ සියලුම දේවල් වලින් දුරස් වී මිදී ජීවත් වෙන ලෙසටත් සෑම වේලාවෙහිදීම අල්ලාහ් සුබ්හානහු වතාලා තමන්ව බලාගෙන සිටන බව තමන්ගේ සිත් තුළ තබාගෙන අල්ලාහ් සුබ්හානහු වතාලාට දියවි තක්වාවෙන් ජීවත් වෙන ලෙසටත් ඉත්තකුල්ලාහ් අල්ලාහට දියවි ජීවත් වෙන ලෙස ප්‍රථමයෙන්ම මටත් මාගේ පවුලේ අයටත් ඉන් අනතුරුව ඔබටත් ඔබගේ පවුලේ අයටත් වසියත් නැමැති උපදෙස් ලබා දෙන්නෙමි. ගෞරවනීය සහෝදරවරුනි, අල්ලාහ් සුබ්හානහු වතාලා මේ ලෝකයේ සමාගේ ශ්‍රේෂ්ඨ මැවීම ලෙස මේ මිනිසා මව මේ මිනිසාට අල්ලාහ් සුබ්හානහු වතාලා මේ ලෝකේ ජීවත් වීමට අවශ්‍ය සියලුම දායාදයන් අල්ලාහ් සුබ්හානහු වතාලා ලබා දුන්නා. මේ සියලුම දායාද මේ මිනිසාට ලබා දී අල්ලාහ් සුබ්හානහු වතාලා මේ මිනිසාගේ බලාපොරොත්තු වෙන්නේ පරලෝක සඳහා අල්ලාහ් වෙනුවෙන් නැමදින් ඉබාදත් කටයුතු ඉටු කිරීමයි. ගෞරවනීය සහෝදරවරුනි, අල්ලාහ් සුබ්හානහු වතාලා මේ ලෝකෙට මේ මිනිසාව යවුන් ලැබුවේ අල්ලාහ් සුබ්හානහු වතාලාගේ වගකීම ඉටු කරන්නට. ඒ වගකීම ඉටු කරන කාලය තුරදී ඒ වගකීම ඉටු කිරීම සඳහා මිනිසාට යම් දේවල් අවශ්‍ය වෙනවා. ඒ සඳහා තමයි අල්ලාහ් සුබ්හානහු වතාලා මේ ලෝකයේ තිබෙන්නා වූ සියලුම වස්තුන් දායාදයක් හැටියට නියමිතයක් හැටියට අල්ලාහ් සුබ්හානහු වතාලා මේ මිනිස් වර්ගයාට ලබා දුන්නේ. ගෞරවනීය සහෝදරවරුනි, මේ මිනිසා ගත්තොත් එක් පැත්තක මේ මිනිසා හැමදාම තමන්ගේ කරදර ගැන කතා කරමින් සිටිනවා. හැමදාම කතා කරනවා තමාගේ ආර්ථික ප්‍රශ්න, ඒ වගේම ලෙඩ රෝග ගැන, මේ ගැන හැමදාම කතා කර කර ඉන්නවා. මේ මිනිසා කරදර ගැන කතා කර කර ඉන්නවා. මේ අතරතුර අල්ලාහ් සුබ්හානහු වතාලා මේ මිනිසාට ආශාවන් දීලා තියෙනවා.
මේ මිනිසා හැමති සෑම වෙලාවෙදීම කරදරයක් නැතිව නිදහස සතුටින් ජීවත් වීමට මිනිසා කැමති. ඒ වගේම මේ මිනිසා කවදාකවත් කැමති වෙන්නේ නැහැ කරදරවලින් පිරිච්ච දුක් කරදරවලින් පිරිච්ච ජීවිතයක් ගත කිරීමට, නිදහසක් නැති ජීවිතයක් ගත කිරීමට මිනිසා කවදාකවත් කැමති වන්නේ නැහැ. ගෞරවනීය සහෝදරවරුනි, මේ සෑම කරදරයකටම, මේ සෑම ප්‍රශ්නයකටම අල්ලාහ් සුබ්හානහු වතාලා පිළිතුරු තබා තියෙනවා. එක්තරා මිනිසා තමාගේ කරදරයන් ගැන කතා කර කර ඉමින් ලෝකයේ මිනිසුන්ව විශ්වාස කරගෙන මිනිසුන් දෙන්නා වූ ඡන්ද පොරොන්දු, ප්‍රතිපත්ති, අයවැය, ඒ වගේම ලොකු ලොකු ව්‍යාපාරිකයන් මත තබන්නා වූ විශ්වාස, චණ්ඩින්ගේ පාතාලකරුවන්ගේ, ඒ වගේම ධනවතුන්, මේ වගේ අය ගැන අය මත විශ්වාස තබාගෙන ඉන්නවා. ලොකු ලොකු කම්පැනි මත, ලොකු ලොකු රටවල් මත මේ මත විශ්වාස තබාගෙන ජීවත් වෙනවා. අනිත් පැත්තෙන් මාලිකුල් මුලුක් අල්ලාහ් සුබ්හානහු වතාලා, ඒ වගේම මුහම්මද් මුස්තෆා සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානන් මේ මිනිසාට ලබා දුන්නු පොරොන්දු අල්ලාහ් සුබ්හානහු වතාලාට කීකර ජීවත් වීමේ උත්තම නබි නායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානන්ගේ සුන්නත් ජීවිතයේ පිළිපැදීමෙන් ලැබෙන්නා වූ දායාදයන් ගැනත්, ඒ වගේම අල්ලාහ් සුබ්හානහු වතාලාට නබිතුමාට සිදුපාලා අකීකරව ජීවත් වුණා නම් වෙන විපාක මොනවාද කියන එක දැන දැන ඒ ගැන නොසලකිලිමත්ව ජීවත් වන කාලයක් දකින්නට ලැබෙනවා. ඒ වගේම ගෞරවනීය සහෝදරවරුනි, මේ සෑම කරදරයකටම පිළිතුර අල්ලාහ් සුබ්හානහු වතාලා, අල්ලාහ් සුබ්හානහු වතාලාගේ අනට කීකර වීමෙන්, නබිනායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ සුන්නතයන් පිළිපැදීමෙන් තබා තියෙනවා. දැන් මේ මිනිසා සෑමදාම මේ ආර්ථික ප්‍රශ්න, ලෙඩ රෝග, පවුල් ප්‍රශ්න, ස්කෝල ප්‍රශ්න, ව්‍යාපාරේ ප්‍රශ්න, ව්‍යාපාර හැමනම දල් වෙනවා, ලොස් වෙනවා, මේ ගැන කතා කරමින් ඉන්නවා. නමුත් මේකට විසඳුම කොහෙද තියෙන්නේ කියන එක කල්පනා කරුවේ නැහැ. මිනිසාට නොදන්නවා නෙමෙයි, දන්නවා. නමුත් අර පෙර කිව්වාසේ අර ඡන්ද පොරොන්දු, අයවැය, ඒ වගේම නායකයන්ගේ ආයතනවල ධනවතුන්ගේ මේ මත විශ්වාස තබාගෙන සිටනවා. නමුත් අල්ලාහ් සුබ්හානහු වතාලා මොකේද විශ්වාස තබන්න ඕනේ, කොහොමද තමාගේ කරදර නැති කර ගන්න ඕනේ කියන එක අල්ලාහ් සුබ්හානහු වතාලා පවසා දුන්නේද? මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කියලා දුන්නද? ඒ මත විශ්වාසෙ නොතබා ක්‍රියාවට නැංවීම තමයි අද මේ මිනිසාට ඇති තියෙන ප්‍රශ්න නැතිවීමට හේතු වෙලා තියෙන්නේ. ගෞරවනීය සහෝදරවරුනි, මේ සෑම ප්‍රශ්නයක්ම නැති කරගන්නට එකම එක පිළිතුරයි, ඒ තමයි අල්ලාහ් සුබ්හානහු වතාලා අල්ලාහට දෙවි ජීවත් වීමෙන්, තක්වාවෙන් ජීවත් වීමෙන් අල්ලාහ් සුබ්හානහු වතාලා මේ සෑම කරදරයක්ම නැති කරනවා. අද මිනිසා කැමති සෑම වෙලාවෙදීම අල්ලාහ් සුබ්හානහු වතාලාගේ උදව් ලැබෙන්න ඕන. මගේ ව්‍යාපාර කටයුතු වලට, එහෙම නැත්නම් මුස්ලිම් සමාජයට මේ ලෝකෙදී, මේ රටේදී, මේ නගරයේදී මොනාහරි ප්‍රශ්නයක් මතුවෙනකොට, එහෙම නැත්නම් වෙන රටක හරි මුස්ලිම් සමාජයට ප්‍රශ්නයක් මතුවෙනකොට අල්ලාහ් සුබ්හානහු වතාලාගේ උදව් ඕනා, උදව් ලැබෙන්න ඕනා කියලා මේ මිනිසා කල්පනා කරනවා. ධර්මයේ සහෝදරවරුනි, අල්ලාහ් සුබ්හානහු වතාලාගේ උදව් ඕන නම් අල්ලාහ් සුබ්හානහු වතාලා පවසනවා, ඉන්නල්ලාහ මුඅල්ලදීන තකව්. අල්ලාහ් සුබ්හානහු වතාලා අල්ලාහට බියවි ජීවත් වෙන්නන් ළඟ, අල්ලාහ් සුබ්හානහු වතාලාට බියවි තක්වාවෙන් ජීවත් වෙන්නන් සමග අල්ලාහ් සුබ්හානහු වතාලා සිටින බව ශුද්ධ කුර්ආනයේ අල්ලාහ් සුබ්හානහු වතාලා පවසනවා. දැන් අපිට ඕනෑම දෙයකට ප්‍රශ්නයක් මතුවෙනකොට, කරදරයක් ඇති වෙනකොට
අපි උදව් ඉල්ලලා යන්නේ කාළඟද? එක්කෝ ආණ්ඩුවේ ඉල්ලන්න යනවා, නැත්නම් නායකයෙක් ළඟ යනවා, නැත්නම් දළවෙතෙක් ළඟ යනවා. මේ අය ළඟ යන්නේ එපා කිව්වේ නෑ. මේවලම් අස්බාබ්. ප්‍රථමයෙන්ම අල්ලාහ් සුබ්හානහු වතාලා ඉල්ලා ඉල්ලිය යුතුයි. අල්ලාහ් සුබ්හානහු වතාලා වියවි ජීවත් විය යුතුයි. තක්වාවෙන් ජීවත් විය යුතුයි. එහෙම ජීවත් වුණොත් තමා අල්ලාහ් සුබ්හානහු වතාලා අල්ලාහ්ගේ උදව් අපිට ලබා දෙන්නේ. උදව් ලබා දෙනකොට ඒක රජෙන් දෙන්න පුළුවන්, ධනවැදකෙන් දෙන්න පුළුවන්, නැත්නම් නගරයක ඉන්න අයගෙන් දෙන්න පුළුවන්, පොඩි ළමයකින් හරි දෙන්න පුළුවන්. මේ අල්ලාහ් සුබ්හානහු වතාලා කාගෙන් හරි ඉටු කරයි, බලායිකවරුන්ට ඉටු කරයි, ජින්නකින් ඉටු කරයි. ගෞරවනීය සහෝදරවරුනි, ඒ උදව් අල්ලාහ් සුබ්හානහු වතාලා කුමන මාර්ගයකින් හෝ ඉටු කර දෙයි, නමුත් ඒ දේ ලැබෙන්න අල්ලාහ් සුබ්හානහු වතාලාට වියවි ජීවත් විය යුතුයි, තක්වාවෙන් ජීවත් විය යුතුයි. නමුත් අපි කරන්නේ මොකද්ද? ගන්න ඕල තරම් පොලිය ගන්නවා, හේලුමාන මට්ටුම් වට්ටිය එදිර. ඒ වගේම හලාල් වූ විවාහ ක්‍රමයක් තියෙද්දි හරාම් වූ ක්‍රමයට දිනාවට පෙළඹෙනවා. ගෞරවනීය සහෝදරවරුනි, මේ හැම දෙයක්ම කර 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 ඒ වගේම අනුන්ව රවටනවා, ව්‍යාපාර කරනකොට අනුන්ව රවටනවා, බොරු කියනවා. මේ ඔක්කොම කර කර ඒකට පස්සේ අල්ලාහ්ගේ උදව් උපකාර බලාපොරොත්තු වෙනවා. ලැබෙයිද ගෞරවනීය සහෝදරවරුනි? කල්පනා කරලා බලන්න, අල්ලාහ් සුබ්හානහු වතාලා පාසනවා, ඉන්නල්ලාහ මුල්ලදීන තකව්. අල්ලාහ්ට බියවි ජීවත් වෙනන් සමග අල්ලාහ් සුබ්හානහු වතාලා සිටිනවා. අල්ලාහ් සුබ්හානහු වතාලා පාසනවා. ඒ වගේම මේ මිනිසා සෑම ක්‍රියාවෙහිදීම තමාට හැම දෙයක්ම පහසුවෙන් කරන්න ලැබෙන්න ඕන, ලෙහෙසියෙන් කරන්න ලැබෙන්න ඕන කියලා කල්පනා කරනවා, ආශාව තබාගෙන සිටනවා. අල්ලාහ් සුබ්හානහු වතාලා පවසනවා, "වමන් යත්තකිල්ලාහ යජ්අල් ලහු මින් අම්රිහි යුස්රා." අල්ලාහ් සුබ්හානහු වතාලාට බියවි තක්වාවෙන් ජීවත් වෙන්නන්ට අල්ලාහ් සුබ්හානහු වතාලා තමාගේ සෑම ක්‍රියාවෙහිම පහසුව ලබා දෙන බව අල්ලාහ් සුබ්හානහු වතාලා පවසනවා. කවුද පවසන්නේ? අල්ලාහ් සුබ්හානහු වතාලා. වෙන කෙනෙක් නේ දැසුවේ. එතකොට අපගේ සෑම ක්‍රියාවකදීම පහසුව ඇති වෙන්න ඕන නම්, ලේසියෙන් කරන්න ඕන නම්, අල්ලාහ් සුබ්හානහු වතාලාට බියවි ජීවත් වුණා නම් ඒ කාර්ය ඉතාමත් පහසු වෙනවා. ඒ වගේම අල්ලාහ් සුබ්හානහු වතාලා පැසුවා, "වමන් යත්තකිල්ලාහ යජ්අල් ලහු මඛ්‍රජන් වයර්සුකු මින් හයිසු ලා යහ්තසිබ්." අල්ලාහ් සුබ්හානහු වතාලාට බියවි තක්වාවෙන් ජීවත් වෙන්නන්ට සෑම දුක් කන්දර වලින් මිදීමේ මාර්ගය පෙන්වා දෙන බවත්, ඒ වගේම ඔවුන් නොදන්නා ආකාරයට අල්ලාහ් සුබ්හානහු වතාලා ඔහුගේ රිස්කයන් සෑම දෙයක්ම අල්ලාහ් සුබ්හානහු වතාලා ලබා දෙන්නා බව ශුද්ධ ඛුර්ආනයේ අල්ලාහ් සුබ්හානහු වතාලා පවසනවා. අල්ලාහ් සුබ්හානහු වතාලා මේ දේ පවසනකොට අපි කොයිතරම් දුරට ඒක විශ්වාස කරගෙන ජීවත් වෙනවද කියන එක ටිකක් කල්පනා කරලා බලන්න. දැන් හැම කෙනෙක්ම සමහර අය කල්පනා කරනවාටි, සමහර තරුණ අයත් කල්පනා කරනවාටි, තක්වාවෙන් ජීවත් වෙන්න, තක්වාවෙන් ජීවත් වෙන්න කියලා හදරත් කියනවා. හැම හදරත් කෙනෙක්ම කියනවා තක්වාව කියන්නේ කොහොම ජීවත් වෙනවද කියලා. ගෞරවනීය සහෝදරවරුනි, තක්වා ගැන කියනකොට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැසුවා, තක්වාව එන්නේ මේ හදවතේ. අල්ලාහ් සුබ්හානහු වතාලාගේ අල්ලාහ් සුබ්හානහු වතාලාට බියවීම මේ සිත් තුළ පැමිණිය යුතුයි. මේ හිත් තුළට ලබා දුන්නා නම් මේ හිත මේ අවයවයන් මාගින් ක්‍රියාවට නම් වයි. ගෞරවනීය සහෝදරවරුනි, මේ හිඳ තමා නබි නායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැසුවේ, මේ ශරීරයේ තියෙනවා මාංශ කැවල්ලක්, මස් පිටක් තියෙනවා. මේක යහපත් වුණා නම් මුළු ශරීරයම යහපත් වෙයි. මේ මස් පිළ මාංශ කැදල්ල අයහපත් වුණා නම් මුළු ශරීරෙම අයහපත් වෙයි. ඒ තමයි මේ හදවත කියලා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැසුවේ. ගෞරවනීය සහෝදරවරුනි, මේ හදවතට හොඳ හොඳ දේවල්, යහපත් දේවල් අහලා ශුද්ධ ඛුර්ආනේ කියවලා ඒක තේරුම් අරගෙන ඒක ක්‍රියාවට නැමුවා නම්, නබිලාක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ හදීසයන් අහලා ඒක තේරුම් අරගෙන ඒවා ක්‍රියාවට නැමුවා නම් මේ ශරීරයෙන් යහපත් දේවල් පිටවෙයි. එතකොට මේ මිනිසා පව් කිරීමෙන් වැළකී සිටි. මේ ගැන පවසනකොට අබු හුරේරා රලියල්ලාහු අන්නතුමානම් පැසුවා, මේ තක්වාව කියලා කියන්නේ මොකක්ද?
தக்வாவர்களை கேட்டே அபு ஹுரைரா ரலியல்லாஹு அன்ஹு துமாரம் பேசுவா ஏக பாரக ஜமா கரமின் சிட்டுனக்கட்ட ஏ பாரே கடுதீனோ கடு மே பாரே கடுதீனக்கட்ட மே மினிசா ஜமா கரனக்கட்ட மே கடுவல கபுல நொதியா கோஹமஹாரே அனென்னி நேதுவ பேரில யானோ கபுல அனென்னி நேதுவ பேரில யானோ மே மினிசா மேஹம கட்டு தமங்கே கபுலே அனென்னே நேதுவ பேரிலா யனேக தமா தக்வாவின் ஜீவத்தீம கீலா அபூ ஹுரைரா ரலியல்லாஹு அன்ஹு துமாரம் பேசுவா ஏக அதாஸ் ஆன்னே முகத்த மே மினிசா லோகே ஜீவத் செனகொட மே மினிசாட அர கட்டு வகே பௌ இதிரேட எனவா பொலியே எனவா பொலியே எனவா அர கட்டு வகே பொலிய எனகொட மே மினிசா ஹிதனவா நியமாயினே பொலிய துன்னன கொச்சர லாபியக் லபினவாகே மேட தனே දැන් මේ පොලිය කියන හරාම එක උඩ කකුල තියන්නේ නැතුව ගමන් කරන්න ඕන. ඒ වගේම ව්‍යාපාරය කරනකොට රැවටීම කියන එක එයි. ඒ වගේම පාරේ ගමන් කරනකොට ලස්සන කාන්තාවක් දැකලා විනායකට කොළඹවයි. මේ වගේ ඒ වගේම යම් තැනකට ගිය විට මත්පානේ ළඟට එයි. මේක පොඩ්ඩක් බිව්වනම් හොඳයි නේද කියලා. ඇඟපත වෙහෙසට හොඳයි නේද කියලා මේ මත්පානේ ඉදිරියට එයි. මේ ඔක්කොම අර කටු වගේ මේ කටු වගේ දේවල් එනකොට මේක උඩ කකුල තියන්නේ නැතුව බේරිලා ගමන් කිරීම තමයි තක්වාව කියලා අබූ හුරේරා රලියල්ලාහු අන්හු තුමානම් පැසුවේ. වාගේ සහෝදරවරුනි, අපි කොයිතරම් ව්‍යාපාර කටයුතු කරනකොට මේ වගේ දේවල් ලැබෙනකොට අපි කොච්චර ආසාවෙන් කරනවද? පොලිය 105යිද 10යිද නියමයි නේද කියලා කල්පනා කරනවා. ඒ වගේම සමහර තරුණයන් සමන්ත කාන්තාවක් ඉන්නකොට දකිනකොට නියමයි නේද කියලා කල්පනා කරනවා. මත් පානේ පොඩ්ඩක් බීලා බලමුයි නේද කියලා කල්පනා කරලා බලනවා. ගෞරවනීය සහෝදරවරුනි, එතකොට අර කකුල තියනවා කියලා කියන්නේ අර පාරේ යනකොට අර කටු දැකලා නියමයි මේ කකුල තියලා බලමුකෝ හැලිනවද ලේ එනවද ඒකට පස්සේ මහුන් දාන්න වෙයිද කියලා ඒක උඩේ කකුල තියනවා වාගේ. ගෞරවනීය සහෝදරවරුනි, ඒ කටුව ඇනිලා ඒකට පස්සේ ඒක පැහිලා ඔඩු බිව්වනම් ඒකට පස්සේ කකුල කපන්නත් සිද්ධ වෙයි. සමහර විට ජීවිතයක් විනාශ වෙන්නත් පුළුවන්. ඒ වගේ තමා මේ පව් කරනකොට කොලිය දිනා මත්පැන් රැවටීම බොරුකීම මේව කරනකොට ආශාවේ හොඳයි වගේ දැනේ, හසනකොට හොඳයි වගේ දැනේ. නමුත් ඒකට පස්සේ ડોક્ટર මහත්තයා කිව්වොත් කකුල කපන්න ඕන ජීවිතේ විනාශ වෙයි කියලා. ඒ වගේ තමා මේ පොලිය අරගෙන දිනා කරගෙන බොරු කියගෙන මේ වගේ පව් කරනකොට මේ ජීවිතය විනාශ බවට පත් වෙලා මේ ශරීරය නිරයට අයිති දෙයක් බවට පත් වෙනවා. ගෞරවනීය සහෝදරවරුනි, මේවන් මිදී ජීවත් වීම තමයි තක්වාව කියලා අබූ හුරේරා රලියල්ලාහු අන්හු තුමාණන් පැහැදිලි කළේ. එතන මේ තක්වාව ලබා ගන්නේ කොහොමද? මේ තක්වා ලබා ගැනීම සඳහා තමයි අල්ලාහ් සුබ්හානහු වතාලා මේ රමදාන් මාසෙ උපවාසය ලබා දීලා තියෙන්නේ. ඒක තමයි ශුද්ධ කුරානයේ අල්ලාහ් සුබ්හානහු වතාලා පැහැදුවේ යා අයියුහල් ලදීන ආමනු කුතිබ අලයිකුමුස් සියාම් තමා කුතිබ අලල් ලදීන මින් ක්වබ්ලිකුම් ලඅල්ලකුම් තත්තකූන්. මේ ආයතය අවුරුදු පුරාවටම අහනවා. රමලාන් මාසෙට ඉස්සෙල්ලා 10 වතාවක් විතර අහනවා. රමලාන් මාසයේ 10 වතාවක් අහනවා. නමුත් අහලා මේ කණෙන් අහලා මේ කල අරණේකට නෙවෙයි ඒක කියන්නේ. නියම තක්වා ලබාගෙන ජීවත් වෙන්න ඕන. ඒ ජීවත් වීම සඳහා තමයි මේ ආයතේ විටින් විට කියන්නේ. ඇයි මේ ආයතේ තුල ගැඹුරු අදහසක් තියෙනවා. ඒ හින්දා තමයි මේ ආයතේ විදිහට පවසන්නේ. තක්වා තක්වා මේ තක්වාව ලැබෙයි, මේ උපවාසය නැගී තක්වා ලැබෙයි කියලා. මේ තක්වාව ලැබුණොත් අපේ තරදර ඔක්කොම නැති වෙයි. සෑම ක්‍රියාවකම පහසුව ලැබෙයි. අල්ලාහ් සුබ්හානහු වතාලාගේ උදව් ලැබෙයි. මේක නේද අද අපි බලාපොරොත්තු වෙන්නේ? අල්ලාහ්ගේ උදව්, තරදරයක් නැති ජීවත් වීම, සෑම දෙයකම පහසුව. මේකනේ අපි බලාපොරොත්තු වෙන්නේ. ඒක ලබා ගන්න ඕන අල්ලාහට දී තක්වාවෙන් ජීවත් විය යුතුයි. තක්වාවෙන් ජීවත් වෙන්න ඕන තක්වා ලබා ගත යුතුයි. තක්වා ලැබෙන මාර්ගයක් තමයි රමදාන් මාසයේ උපවාසය රැකීම. එතකොට මේ රමදාන් මාසයේ උපවාසය රකින්න ඒක රමලානේ උපවාස උපවාසයක් හැටියට ඉදිරි කරන්න ඕන. නෝඹ කාලක නෝඹ නෝඹ මාදුරි පුඩිගෙනු. ගෞරවනීය සහෝදරවරුනි, අපි උපවාස රකින්නේ කොහොමද? උදේ ඉඳලා හැන්දෑව හිරු බහිනකම් නොකා නොබී ඉන්නවා. මේ විතරයි කරන්නේ.
උපවාසයේ ගෞරව කිරීමක් හැටියට ඒ කාලය තුලදී පව් නොකර සිටිය යුතුයි, සුද්ධ කුරානයේ පාරායණය කළ යුතුයි, ඉවසීමේ මාසය දන් දිය යුතුයි. මේ ආකාරයේ දේවල් අල්ලා සුබ්හානහු වතාලා අපි ලබා දෙන තියෙනවා. ඒක සුන්නතයකට ෆර්ල් එකේ පින් ලැබෙනවා, ෆර්ල් වලට ෆර්ල් 70ක පින් ලැබෙනවා. මේ දේවල් වැඩි වැඩි ඉති කළ යුතුයි. නමුත් අපි කරන්නේ මොකද්ද කියලා ටිකක් කල්පනා කරලා බලන්න. අපගේ සහර් වේලාව කොහොමද ගත වෙන්නේ? සහර් වේලාව 3ට හරි 3 මාරට හරි නැගිටිනවා, රේඩියෝ එක දානවා. රේඩියෝ එක දාලා ඒකේ කිරාත්‍යයි, කසීදයයි, දුආය ඔක්කොම යනවා. මේකත් අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නවා නෙමෙයි, ඒක තේරුම අහගන්නේ නැහැ. ඒක ඇලජික් වගේ. ඒක මර මෙයාට මේක දැම්මේ නැත්තා, රේඩියෝ එක දැම්මේ නැත්තා, එයා එදා ඒ දවසේ සහර් කෑමක් කෑව නෑ වගේ. ඒ හින්දා තමයි මේ රේඩියෝ එක දාගන්නේ. දාගෙන ඒක අහන්නේ නැහැ. ඒක අනු ක්‍රියා කරන්නේ නැහැ. දැන් සුප්‍රාය කියලා වාඩි වුණා, හොඳට කනවා. හොඳට කනවා. කුකුල් මසුත් කනවා, බතුත් කනවා, තෛරුත් කනවා, මුදාපකිරි කනවා, ඩියුල් වලට කනවා, හැම දෙයක්ම කනවා. කාලා ඉවර වෙනකොටම බාමු කියනවා. අදාල් කියලා රේඩියෝ එකේ කියේ එකක් මොකද්ද කියලාවත් දන්නේ නැහැ. කරන්ට් එක අපරාදේ. හොඳට කෑවා. ඒකට පස්සේ තහජ්ජුදුත් නැහැ, විතුරුත් නැහැ. සුබහ් සලාතේට පොඩ්ඩක් විනාඩි 5ක් තියනවා නේද? ඉකාමත් කියන්න කියලා පොඩ්ඩක් බින්දට කියලා අම්මට කියලා මට ටික වෙලාවක පූද්දන්න කියලා. මෙයා ඉතින් නිදාගත්තා, සුබහුත් නැහැ ඒකට පස්සේ. වෞරණිය සහෝදරවරුනි, දුවා ඉල්ලන්න වෙලාවක් නැහැ අපිට. මෙහෙම තමයි අපගේ සහර වෙලා ගත වෙන්නේ. ඒ වගේම ඉස්තර වෙලාව බලන්න, ඉස්තර වෙලාවේ දුවා නෝඹි අල්ලපේකලා දුවා කබූල් වෙනවා, අල්ලා පිළිගන්නවා. මගරිබ් වෙලාවේ දුවා පිළිගන්නවා, අල්ලා සුබහාන කබූල් කරනවා. නමුත් අපගේ ඉස්තර වෙලාව කොහොමද ගත කරන්න කියලා කල්පනා කරලා බලන්න. සුප්‍රායක දාලා තාත්තා අම්මා බිරිඳ ළමයි ඔක්කොම එකතු වෙලා දුවා ඉන්නවා, හරි තනි තනි හරි දුවා ඉන්න එක අපි කරනවාද? අපි හැම වෙලාවෙම කියන දුවා කබුලාවර නේර දුවා කේලෝ කියලා කියනවා. නමුත් ඉල්ලන්නේ නැහැ. අල්ලාගෙන ඉල්ලන්නේ නැහැ. ඒ වෙලාවේ තමයි හොඳ ෂෝටිස් ටිකක් හදලා, හොඳ කැඳේකක් හදලා, ඒකට පස්සේ ජීන්ස් එකක් හදලා එහෙම තියාගන්නවා. මොකක් හරි අඩිපාඩුවක් වුණා නම් අම්මට බලනවා, නැත්නම් ගින්දර බලනවා. මොකද්ද මේක තියෙන්නේ? කට්ලට් නැද්දාද, රෝල්ස් නැද්ද කියලා ඒක අහනවා විතරයි. දුවා ඉල්ලුවාද? ළමයින් එක්ක එකතු වෙලා දුවා ඉල්ලුවාද? දුවා ඉල්ලන්න එන්නේ. ඒක පස්සේ හරි කන්නට පුළුවන්, මගරි ප්‍රේ කරලා හරි කන්නට පුළුවන් කියලා. එහෙම කියලා මගරි වෙලාවේ දුවා ඉල්ලනවාද? කල්පනා කරලා බලන්න. නෑ. අපේ රමලානේ ගත වෙන්නේ කොහොමද? ඉස්තර වෙලා ගත කරන්නේ කොහොමද? කල්පනා කරලා බලන්න සහෝදරවරුනි. ඒකට පස්සේ දැන් ඉස්තර කරලා ඉරලයි ඉවරයි. දැන් මගරිබ් ප්‍රේ කරන වෙලාව, නැමදින වෙලාව, මගරිබ් එක ජමාත් එකකුත් නෑ. ඒකට පස්සේ තරාවි වෙලාව එනකොට ඒ වෙලාවේ තමයි සමහර වෙලාවට අර ඉස්සර තිබුණු හෝල් එකේ තිබුණු ටීවී එක දැන් තියෙන්නේ රූම් එක ඇතුලේ. ඒ හෝල් එකේ තිබුණ අනිත් ආව දන්නවා රමලා මාසෙත් ටීවී දානවා කියලා. ඒ ඉන්න රූම් එකේ දාගෙන තනියෙන් බලනවා. වාරණේ සහෝදරවරුනි, ඒකට පස්සේ තරාවිත් නැහැ. තරාවි වැඳ කියලා කියමුකෝ. තරාවි වැඳගෙන ඉන්නකොටම බාගෙන් යනවා මොනා හරි බොන්නට, නැත්තම් කන්නට, නැත්තම් ගෝල් පේස්. වාරණේ සහෝදරවරුනි, මෙහෙම තමයි කාලය ගත වෙන්නේ. තරාවි වැඳ දැන් තරාවි වැඳත් වැඳලා ඉවරයි, නැමුතුම ඉටු කරලා ඉවරයි. ඒකට පස්සේ ගෝල් පේස් හරි අර පේස් හරි මොන පේස් එකද යනවා, ගිහිල්ලා වාහනයකට ගිහිල්ලා ඉඳගෙන සින්දුවක් දාගෙන කතා කර කර ඉන්නවා, නැත්තම් කාඩ් පැකයක් අරගෙන සෙල්ලම් කර කර ඉන්නවා, නැත්තම් ඩාම් බෝඩ් එකක් අරගෙන සෙල්ලම් කර කර ඉන්නවා, නැත්තම් කැරම් බෝඩ් එකක් අරගෙන සෙල්ලම් කර කර ඉන්නවා. වාර්ණයේ සහෝදරවරුනි, මේ ප්‍රදේශවල ඉස්තර වෙලාවේ කැඳෙන්නේ මොකටද? කැඳෙන්නේ මේක සැහැල්ලු ආහාරයක්. මේ සැහැල්ලු ආහාරය කෑවොත් ඇති. ඒකට පස්සේ බුරියානි හෝ අර මොනවාරි කෑවොත් නැමදුම් කටයුතු කරන්න බෑ. බඩ පිරෙන්න කන්න හොඳ නෑ. ඒ හින්දා කැඳ බොන්නේ. කැඳ බීලා සැහැල්ලු වල තබාගෙන දැන් තරාවි හිටු කරන්න. තරාවි හිටු කරලා පස්සේ ගෙදර ගිහලා නපිල් සලාත හිටු කරන්න, සුද්ධ කුරානේ පාරායණය කරලා විකර් කරන්න, දුවා ඉල්ලන්න. මේකට තමයි කැඳ බොන්නේ. එහෙම නැත්තම් කැඳ බොන එක සුන්නත් කටයුත්තක් කියලා නෙමෙයි, සැහැල්ලු ආහාරයක්. ඇගට සැහැල්ලු වෙන්න ඕන, ඉබාදත් කටයුතු කරන්න ලේසි වෙන්න ඕන. ඒ හින්දා තමයි වර්ණේ සහෝදරවරුනි, අපගේ රමලාන් කාලය කොහොමද ගත කරන්නේ කියන එක කල්පනා කරලා බලන්න. වසරේ දෙවතාවක් හෝ සුද්ධ කුරානේ පාරායණය කරන්න ඕන කියලා ඉමා අබු හනිෆා රහිමහුල්ලාහ් තුමානම් පැවසුවා. ජීවිත කාලයට සුද්ධ කුරානේ දෙවතාවක්
පාරායනය කරලා තියනවාද කියන එක කල්පනා කරලා බලන්න. අපි ධර්මලා මාස කොහොමද ගත කරන්නේ? ඒ වගේම තරුණයන් විශේෂයෙන්ම මේ කාලවලදී රාත්‍රී කාලයට ක්‍රීඩා කරනවා, මේ ක්‍රීඩා වලින් මිදිලා සුද්ධ කුරානේ පාරායනය කිරීම, නැමදුම් කටයුතු වල යෙදීම, ඉබාදත් කරන්න, දුවා ඉල්ලන්න, මේ වගේ දේවල් වල යෙදෙන්න, යහපත් කාර්ය වල යෙදෙන්න, පාප කර්ම වල යෙදෙන්න එපා. අන්‍ය ආගමික අය දොස් පවසන ආකාරයට අපගේ ජීවිත රටාව කරගන්නට එපා. අපගේ ජීවිත රටාව හොඳ ගතිගුණ දැකලා ඕන් අපගේ ඉස්ලාම් ධර්මය තුළට ඇතුළු වෙන ආකාරයට අපගේ ගතිගුණ වෙන්නමු. අපි රමලානේ ගෞරවයටපත් කරමු. ඒ ආකාර රමලානේ ගෞරවයටපත් කරුවොත් තමා අල්ලාහ් සුබ්හානහු වතාලා අපිට ඒ තක්වාව දෙන්නේ. ඒ තක්වාව ලැබුණොත් අපගේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි. එම නිසා අල්ලාහ් සුබ්හානහු වතාලා මේ තක්වා මගින් තමයි අපගේ සෑම ක්‍රියාකලාපයක්ම පාසුව තබලා තියෙන්නේ. ඒ වගේම එකක් කියලා තවත් හදීසයක් කියලා මම මගේ දේශනාව අවසන් කරන්නම්. දැන් අපි පව් කරනවානේ, හැම පව්ක්ම කරනවා. ඒ වගේම මේ පව්වල කරලා ප්‍රශ්න නැති වෙන්න ඕන කියලා කල්පනා කරනවා. ඒක හදීසයක තියෙනවා. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැවසුවා, කිරුම් මිනුම් වල අඩුපාඩු කරන අය මේ අඩුපාඩු කෙරුවොත් අල්ලාහ් සුබ්හානහු වතාලා මේ මිනිස් වර්ගයාට කෑම බීම වල අඩුපාඩුව ඇති කරනවා. ඒ වගේම ආර්ථික ප්‍රශ්න ඇති කරනවා. ඒ වගේම නායකයන්ගේ අපරාධ වලට මේ මිනිසා ලක් වෙන බව නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැවසුවා. කිරුම් මිනුම් වල සීනි කිලෝක් වෙනුවට 900 ග්‍රෑම් 900 දුන්නත් හරි, ඇස්ලෝන් බටයක් මීටරයක් දෙන්න ඕනෙද, අඩි කීපයක් දුන්නත්, අඩුවෙන් දුන්නත් ඒකත් හරියි. ඒ වගේ පැය 8ක් වැඩ කරන්න ඕන, පැය 7ක් වැඩ කරුවත් මේකට ලක් වෙනවාමයි. ඒ වගේම කිව්වා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානම් දියේතු සකාතේ නොදුන්නොත් වර්ෂාව ලැබෙන්නේ නැහැ. එතන සමහර අය කල්පනා කරනකොට දැනුත් වහින්ද වගේ තියෙන්නේ කියලා. එතකොට සකාත ඉදිරි කරනවා කියලා. නෑ. ගෞරවනීය සහෝදරවරුනි, සකාතේ නොදුන්නොත් අනිවාර්යෙන්ම අය අල්ලාහ් සුබ්හානහු වතාලා වර්ෂා නතර කරනවා. දැන් වර්ෂාවති වහින්නේ කාට දන්නවද? මේ සතුන් වෙනුවෙන් කියලා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැවසුවා. මේ සතුන් නැත්තම් ඒ වර්ෂාවත් ලැබෙන්නේ නැහැ කියලා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැවසුවා. එතන මේ කාලේ වර්ෂාව ලැබෙන්නේ මිනිසුන් හින්දා නෙවෙයි, ඒ සතුන්ට බීම සඳහා. සතුන්ගේ අවශ්‍යතාවනේ මිනිසුන්ට නෙවෙයි. ඒ නිසා අල්ලාහ් සුබ්හානහු වතාලා මේ සෑම පාප කර්ම වලින් මේ මිනිසාව වෙන අප ආරක්ෂා කර, රමලානේ ගෞරව කර, රමලානේ ආකාර ජීවත් වී තක්වා ලබාගෙන අල්ලාහ් සුබ්හානහු වතාලා අපි සීල් දිනාම සීල්ම කරද වලින් දුවස් වී ජීවත් වීමට වාසනාව ලබා දෙත්වා. අල්ලාහ් සුබ්හානහු වතාලා අපි සීල් දිනාගේ පාපයන් සමාව කර මෙරව. අපි සීල් දිනාටම යා අල්ලාහ් යහපත් ජීවිතයක් ගත කර යා අල්ලාහ් යහපත් පුද්ගලයන් බවට පත් වී රමලානේත් ලබාගෙන රමලානේ යහපත් දේවල් ක්‍රියාවට නංවමි යා අල්ලාහ් උසස් ස්වර්ගය ලබා ගැනීමට වාසනාව ලබා දෙනු මෙරව. وآخر دعوانا الحمد لله رب